පසුගිය සති කීපය තුළ ඉංගලන්තෙත් ජපානෙත් කළ සංචාරයන් වලදී ලෝක රාජනායකීන් නායක නායිකාවන් ගණනාවක් සමග අදහස් හුවමාරු කර ගැනීමට මට අවස්ථාව සලසා ගත්තා. ෆිලිපීනයේදී ආසියානු සංවර්ධන බැංකුවට අයත් රටවල් වල මුදල් අමාත්‍යවරු හමුවෙන්ටත් අවකාශය ලැබුණා. අප මුහුණ දෙන උග්‍ර ආර්ථික අර්බුදයෙන් ගොඩේම සඳහා මේ හමුවීම සහ අදහස් හුවමාරු කර ගැනීම ඉතා වැදගත්. අද අපේ රටේ ආර්ථිකය හා මූල්‍ය තත්ත්වය පවතින්නේ සාමාන්‍ය මට්ටමකින් නෙවෙයි. නමුත් සමහර දේශපාලන පක්ෂ හා කණ්ඩායම් තවමත් කටයුතු කරන්නේ සාමාන්‍ය තත්ත්වයක රට ඇති බව සිතාගෙනයි. ඔවුන් අදහස් දක්වන්නේ විවේචනය කරන්නේ සාමාන්‍ය තත්ත්වයේ රට පවතින බව සිතාගෙනයි. මේ අය විසඳුම් යෝජනා කරන්නේත් එහෙම හිතාගෙනයි. ඉන්ධන පෝලිම ඉවුරුණු පළියට අපට එහෙම හිතන්ට බැහැ. මෑත ඉතිහාසයේ අපේ රට මුහුණ දුන් බරපතලම ආර්ථික අර්බුදයටයි අපි මේ මුහුණ දෙන්නේ. මේ අර්බුදයෙන් ගොඩේීමේ සැලැස්ම ගැන මම අවස්ථා ගණනාවකදී කරුණු පැහැදිලි කරා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මාණ්ඩලික මට්ටමේ එකඟතාවයකට පැමිණීම. ජපානය, ඉන්දියාව හා චීනය ආදී අපට ණය දුන් රටවල් සමගත් පුද්ගලික ණය හිමින් සමගත් ණය ප්‍රතිව්‍යවගත කිරීම පිළිබඳ පොදු එකඟතාවයකට එළඹීම. ඉන්පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහතිකය ලබාගෙන මූල්‍ය අරමුදලෙන් සහ වෙනත් රටවල්වලින් ණය ආධාර ලබාගෙන ආර්ථිකය ස්ථාවර කිරීමේ. ආර්ථිකය ස්ථාවර මට්ටමකින් ගෙනීමෙන් පසු සංවර්ධිත ආර්ථිකයක් දක්වා පොදු සැලැස්මක් ඔස්සේ රට ඔසවා තැබීමට කටයුතු කිරීම. අප මෙන්ම මේ කරුණු හතර ඉෂ්ට කර ගැනීම සඳහා වෙහෙසිය යුතු බව මම මුල සිටම පෙන්වා දුන්නා. මොකද පළවෙනි පියවරේ සාර්ථකත්වය අනුව තමයි දෙවනි පියවරට යන්න පුළුවන් වෙන්නේ. දෙවනි පියවරේ සාර්ථක කරගත්තාම තමයි තුන්වෙනි පියවරට යන්න පුළුවන් වෙන්නේ. තුන්වෙනි පියවර සාර්ථක කරගෙන හතරවෙනි පියවරට යන්න පුළුවන්. මම අගමැති ධුරයට පත්වීමට කලින් ඒ කරුණු පෙන්වා දුන්නා. අගමැති ධුරයට පත්වීමෙන් පසුවත් යලිත් ඒ බව අවධාරණය කළා. ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුවත් පාර්ලිමේන්තුව හමුවේ ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කළ අවස්ථාවේදී මම මේ බව පෙන්වා දුන්නා. දැන් අපි පළවෙනි පියවර සාර්ථක කරගෙන තියෙනවා. දෙවනි පියවර සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය පදනම සකස් කරගෙන යනවා. මෙවැනි පසුබිමකදී තමයි ලෝක රාජ්‍ය නායක නායිකාවන් සමග අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථා අප උදා කරගත්තේ. ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුවේ සමාජික රටවල් 68කට සම්බන්ධ මුදල් ඇමතුරුන් මැනිලා නුවරදී හමුවීමට අවකාශ අපිට හිමි වුණා. මේ අවස්ථාවේදී සිංගප්පූරු අගමැති ෂෙන් ලෝයන් මහත්මයා සමග සාකච්ඡා කරන්න අවස්ථාවක් මට ලැබුණා. සිංගප්පූරුව සමග පස්සම් කර ඇති නිදහස් වෙළඳ ගිවිසුම පෞද්ගලික කාලයේ නිසියාකාරව ක්‍රියාත්මක වුණේ නැහැ. මේ ගිවිසුම යලි පණ ගන්නවන්ට අපට හැකි වුණොත් මේ අවස්ථාවේ රට ලැබෙන වාසිය අතිවිශාලයි. ඒ වගේම අග්‍රීග ආසියාව සමග අපේ ආර්ථික සම්බන්ධතා තව තවත් ශක්තිමත් කරන්න මේ ගිවිසුම හේතු වෙනවා. මේ ගිවිසුම ක්‍රියාත්මක කරලීම ඔස්සේ ශ්‍රී ලංකාව සමග ස්ථාවර ආර්ථික ප්‍රවේශයක් ලබා ගැනීමට හැකියාව පුදා වන බවට සිංගප්පූරු අගමැතිතුමා විශ්වාසය පළ කරා. ජපාන ජාත්‍යන්තර සහායක ආයතනයේ සහ ජපාන ජාත්‍යන්තර සහායක බැංකුවේ නියෝජිතයන් සමගත් මම සාකච්ඡා පැවැත්තුවා. ශ්‍රී ලංකාවේ ආයෝජන පුළුල් කරලීම උදෙසා මේ ආයතන දෙකේ සහයෝගය ලබා දෙන බවට ඒ නියෝජිතයන් ප්‍රකාශ කරා. ජපාන් අගමැති ෆියෝමි කිෂිදා මහතා සමග මම සාකච්ඡා කළේ අපේ රටවල් දෙකට බලපාන වැදගත් කරුණු ගණනාවක් පිළිබඳ අප ඒ සාකච්ඡාවේදී අවධානය යොමු කළා. ඊට අමතරව ජපාන විදේශ ඇමතුමා සමගත් මුදල් ඇමතුමා සමගත් සාකච්ඡා පැවැත්තුවා. ණය ප්‍රතිව්‍යවගත කිරීමේ වැඩ කටයුත්තේ මැදිහත්කරුවෙක් ලෙස ප්‍රමුඛ කාර්යයක් භාරය ඉටු කරලීම සඳහා ජපානයේ එකඟ වීම සුබ ලකුණක්. ණය ලබා දුන් රටවල් සමග පවත්වන සමුළුවේ සම සභාපති ධුරය භාර ගැනීමට ජපානය එකඟ වුණා. පසුගිය කාලය පුරා සිදු වූ යම් යම් සිදුවීම් නිසා ජපානයේ හොඳ හිත පුරුදු වෙලා තිබුණේ. ජපානය සමග යළි ශක්තිමත් සම්බන්ධතා ගොඩනංවාලීමට අපි පසුගිය මාසය කීපය පුරා වෙහෙසුණා. දැන් අපට ජපානයේ කොළඑළියක් දැල්වී තිබෙනවා. ජපානය සමග පෙර පැවති ශක්තිමත් මිත්‍රත්වය යළි සම්පූර්ණයෙන්ම ඇතිකර ගැනීමට
අපි දිගින් දිගටම වෙහෙසවි ක්‍රියා කරනවා. මේ වන විට අප චීනය සමගත් මූලික සාකච්ඡා ආරම්භ කරලයි තියෙන්නේ. චීන කොමියුනිස්ට් පක්ෂ සම්මේලනයෙන් පසු අපි නැවතත් චීනය සමග සාකච්ඡා ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. ණය ප්‍රතිව්‍යාහගත කිරීම සම්බන්ධයෙන් චීනය සමග සාකච්ඡා කරන්නටද ජපානයේ මැදිහත් වෙන බව ප්‍රකාශ කර තිබීම යහපත් දෙයක්. අතීතයේ සිටම චීනයේ අපේ රට සහාය ලබා දුන්නා. මේ අසීරු අවස්ථාවේදී ඔවුන් අපට සහාය ලබා දීමට කටයුතු කරන බවට අපට විශ්වාසයි. ඉන්දියාව සමගත් අප සාකච්ඡා පවත්වමින් ඉන්නේ. ජපානයේදී මෝදි අගමැතිතුමා කෙටි වේලාවක් හමු අවස්ථාවේ මම අපේ වර්තමාන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කරන්න දිල්ලියට එන බවට එතුමාට දැනුම් දුන්නා. මෝදි අගමැතිතුමාගේ සහයෝගය අපට හැමදාමත් ලැබුණා. පසුගිය අර්බුදකාරී කාල වකවානුවේදී ඉන්දියාව අපට විශාල සහයෝගයක් ලබා දුන්නා. මම අවස්ථා ගණනකදී ඔවුන්ට ඒ පිළිබඳ කෘතවේදය පළ කර තියෙනවා. ශ්‍රී ලංකාව යළි නැගී සිටීමේ ක්‍රියාවලියට ඉන්දියාවේ සහයෝගය ඉදිරියටත් ලැබෙනවා. දැනටමත් ඉන්දියාව ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රචාර දක්වා තියෙනවා. එංගලන්තයේදීත් ජපානයේදීත් ෆිලිපීනයේදීත් අපේ රට වැදගත් වන රාජනායකින් ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයන් මෙන්ම මුදල් ඇමතිවරුන් මුණ ගැසීම හරහා අපේ රට උපරිම ප්‍රයෝජනෙ ලබා ගැනීමට මම වෙහෙසුණා. ඒසා විශාල පිරිසක් සමග වෙන්වෙන්ව අදහස් හුවමාරු කර ගැනීමට කාලය මුදල් සහ ශ්‍රමය නොසෑහෙනසේ වැය කරන්නට සිදුවෙනවා. නමුත් මේ අවස්ථාවේ ඒ සියලු දෙනා එකම තැනකදී සීමිත කාල පරිශ්‍රයයක් තුළ හමුවීමට ලැබීම අපට ලැබෙන දුර්ලභ අවස්ථාවක්. ආර්ථික අර්බුදයෙන් ගොඩේම උදෙසා අප අනුගමනය කරන පිළිවෙත් හා සැලසුම් ගැන මම ඒ අයට පැහැදිලි කළා. අවබෝධයක් ලබා දුන්නා. අපේ රටට යලි නැගී සිටීමට සහාය ලබා දීමටත් ඒ බොහෝ දෙනෙක් කැමති වුණා. ආර්ථික සහන ලබා දීම සහ ණය ප්‍රතිව්‍යාහගත කිරීමේ කටයුත්තේදී මුදල් ඇමතිවරුන්ට විශාල බලපෑමක් කරන්නට පුළුවන්. ඒ නිසා මුදල් ඇමතිවරුන් ගණනාවක් එක වහලක් යටදී හමු වී සාකච්ඡා කිරීමට ලැබීම අපට ඉතාමත් වාසිදායක තත්ත්වයක් වුණා. දැන් අපි බලාපොරොත්තු වන්නේ ජපානය, ඉන්දියාව හා චීනය ප්‍රධාන අපට ණය ආධාර ලබා දෙන රටවල් සමග හැකි ඉක්මනින් පොදු එංගතාවයකට එළඹීම. ණය ලබා දී ඇති අනෙකුත් රටවල් නියෝජනය කරන තානාපතිවරු සමග අප මේ වන විටත් සාකච්ඡා පවත්වා තිබෙනවා. මේ සියලු දෙනා සමග බහුපාක්ෂික පොදු එකඟතාවයකට පැමිණීම අපේ අපේක්ෂාවයි. අපට ණය ලබා දුන් රටවල් සමග එකඟත්වයකට පැමිණීමෙන් පසු ලන්ඩන් ක්ලබ් වල පුද්ගලික ණය හිමියන් සමගත් අප සාකච්ඡා පවත්වනවා. ණය ප්‍රතිව්‍යාහගත කිරීම සම්බන්ධයෙන් ඔවුන් සමගත් එකඟත්වයකට එළඹීමට අපි බලාපොරොත්තු වෙනවා. ණය ලබා දුන් රටවල් හා පුද්ගලික ණය හිමියන් සමග එකඟත්වයකට පැමිණීමෙන් අනතුරුව අපට IMF සහතිකය ලබා ගන්නට පුළුවන්. දැනටමත් ආසියානු සංවර්ධන බැංකුව අපට ඇමරිකන් ඩොලර් මිලියන 500ක් ණය ආධාරයක් ලබා දීමට කැමැත්ත පළ කර තිබෙනවා. IMF සහතිකය ලබා ගැනීමෙන් පසු ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ආයතනවලින් අතරමැදි මුල්‍ය පහසුකම් මේවත් බිජින් ෆිනෑන්ස් පහසුකම් ලබා ගැනීමට අපට පුළුවන් නෑ. ඒ සඳහා ඩොලර් බිලියන 1ක් 2ක් අතර ලබා ගන්නට අපි බලාපොරොත්තු වෙනවා. ණය පහසුකම් ලබා දෙන වෙනත් රටවල් සමග සාකච්ඡා කොට දේපාර්ශ්වික ණය ලබා ගැනීමේ අවස්ථාව හා සමග උදා වෙනවා. ඊට පස්ව අපිට ඒ මුදල් ලබා ගන්න ගමන් අනෙක් රටවල් එක්ක සාකච්ඡා කරන එක ලැබෙන ඊට වඩා කාලයක් යනවා. අද අපපත් වී සිටින ආර්ථික අසන්නභාවය නිසා ලෝක බැංකුව වෙනත් ණය දෙන ආයතන වෙතින් වෙළඳපොළ අගය මත ණය ගැනීමට තරම් ශක්තිය අපට නැහැ. ඒ නිසා ජාත්‍යන්තර සංවර්ධන සමුළුව සමග එක්වී සහනදායි මුල්‍ය සහන ලබා ගැනීමේ අවකාශය උදා කර දෙන්න මෙන් අප ඉල්ලීමක් කරා. We can't get money from the IBRD to which we are members, so we are now applying also to the International Development Association from which we graduated earlier for concessional financing. ඊජිප්තු, ඉන්දුනීසියා සහ ෆිලිපීනි වැනි රටවල් 12ක් මෙවැනි ආර්ථික අර්බුද ඇති වූ අවස්ථාවන්හි අතරමැදි සහන සම්බන්ධයෙන් ඉල්ලීම් කර තිබෙනවා. එවැනි ආකාරයකට සහනදායි ණය ලබා ගැනීමේ අවස්ථාව අප උදා කර ගැනීමේ වර්තමානයේට විශාල සහනයක්. සංචාරක ක්ෂේත්‍ර
ඉක්මනින් ප්‍රතිඵල ලබා ගත හැකි එක් මාර්ගයක්. විවිධ උපාය මාර්ග ඔස්සේ සංචාරක ව්‍යාපාරයේ යදි පිබිදවීමට අප වෙහෙසෙනවා. මේ ඔස්සේ රට ලැබෙන විදේශ විනිමය ඉහළ නංවා ගැනීම අපේ අරමුණයි. පුද්ගලික අංශයේ මුදල් සංචිත ඉහළ නැංවීමත් විදේශ ආදායම් වැඩි කිරීමත් අපේ අරමුණක්. මේ වැඩසැලසුම් ඔස්සේ ලබන වසරේ අගේ වෙද්දී කිසියම් ස්ථාවරයක් අගවෙද්දී කිසියම් ස්ථාවරයක් ඇතිකර ගැනීමත් රුපියල ශක්තිමත් කර ගැනීමටත් අපිට හැකි වෙනවා. මම හිතන්නේ අග නෙමෙයි මැද කාලේ ඉඳන් මේකේ ප්‍රතිඵල අපිට පෙන්වන්නට පුළුවන් වෙනවා. ඒත් ඒ ගැන විශේෂ ප්‍රකාශයක් දැන්ට කරන්න අකමැති. කඩාවැටුණු ආර්ථික යළි ඔසවා තැබීමේ වෑයමේදී වර්තමානයේ අප මුහුණ දෙන අභියෝග කීපයක් පිළිබඳවත් මම ඔබේ අවධානය යොමු කරන්නට කැමතියි. මේ ගැනත් මම විටින් විට ඔබට කරුණු පෙන්වා දී තිබෙනවා. නමුත් නැවත නැවත එය සිහිපත් කළ යුතු වෙන්නේ අද අප වැටි ඇති තත්ත්වයේ පිළිබඳ සැබෑ පින්තූරයක් වටහා ගැනීමට ඒ මගින් හැකි වෙන නිසයි. පසුගිය වකවානුවේ අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් සහ ඊටම ඇදී උදා වුණු ගෝලීය අර්බුදයේ හේතුවෙන් අපේ රට ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටුණා. පසුගිය අවුරුදු දෙක තුළ විචාරයකින් තොරව මුදල් අච්චු ගැහුවා. 2015 ආණ්ඩුව සම්මේ අච්චු ගැසූ මුදල් ප්‍රමාණය මෙන් 13 ගුණයක් පමණ පසුගිය අවුරුදු දෙක තුළ අච්චු ගසා තිබෙනවා. ඊට සරිලන ලෙස නිෂ්පාදනය වැඩි වුණේ නැහැ. මේ උද්ධමනය 100%ක් දක්වා ඉහළ නැංවෙන තත්ත්වයක්. නමුත් පසුගිය මාස දෙක තුන තුළ අපගත් යම් යම් ක්‍රියාමාර්ග නිසා මේ සැප්තැම්බර් මාසේ උද්ධමනය 69.8% දක්වා රඳවා ගන්න අපට පුළුවන් වුණා. අතුරු අයවැය යෝජනා මගින් පෙන්වා දුන් පරිදි අපි රැඩිකල් ආර්ථික ප්‍රතිසංස්කරණ ගණනාවක් සිදු කළ යුතුයි. ඒ යටතේ රටට බරක් වී ඇති රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යාගත කිරීමේ කාර්යයට අප දැන් මුල පුරා තිබෙනවා. දශක ගණනාවක් තිස්සේ මේ ආයතනවල පාඩුව ඍජුව හා වක්‍රව දැඩුවේ මහ ජනතාව. රාජ්‍ය සම්පත් කියන ලේබලයට මුවා වී මේ ආයතනවල පාඩුව ජනතාව පිට පැටවෙව්වා. 2022 අවුරුද්දේ දෙවනි කාර්තුව අවසන් වෙද්දී රාජ්‍ය ආයතන කීපයක් ලබා ඇති පාඩුව එකතුව මම සඳහන් කරන්න. ලංකා ඛනිජ සංස්ථාව රුපියල් බිලියන 1057යි. ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 261යි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් බිලියන 799යි. මම හිතන්නේ අවුරුද්ද අවසාන වෙනකොට මේක බිලියන 4000ක් පමණ අලාභයක් තිබෙනවා. මේ බාට තව දුරටත් ජනතාව පිට පටවන්න බෑ. ඒ නිසා මේ ආයතන ප්‍රතිව්‍යාගත කර රට බරක් නොවන තත්වයට අප ගෙන යනවා. පොහොර සම්බන්ධයෙන් අනුගමනය කරනු අදුරදර්ශී ක්‍රියාපිළිවෙත් නිසා කෘෂිකර්මය සහ ආහාර නිෂ්පාදනයේ කඩා වැටුණා. දැන් ආහාර උද්ධමනය 95%කට කිට්ටුයි. මේක තමයි ඇත්ත. මෙවැනි උද්ධමනයක් ලෝක යුද්ධ කාලයේදීවත් අපේ රටේ තිබුණේ නැහැ. මේක ඉතාමත් භයානක තත්වයක්. ආහාර නිෂ්පාදනයේ කඩා වැටීමේ ප්‍රතිඵලයක් හැටියට දේශීය වෙළඳපොළේ බඩු මිල ඉහළ යනවා. උද්ධමනයේ ඉහළ යෑම පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර අප පසුගිය මාස කීපය තුළ ක්‍රියාත්මක කළා. මේවා දවස් දෙකෙන් එක රැයෙන් විසඳන්න පුළුවන් ගැටලු නෙමෙයි. අප අනුගමනය කළ කඩිනම් පියවර නිසා පසුගිය යල කන්නේ අස්වැන්න අපේක්ෂිත ප්‍රමාණයට වඩා ඉහළ නැග්වා ගන්නට අපට පුළුවන් වුණා. ඉදිරි මහ කන්නේ කරදරයකින් තොරව වගා කටයුතු කරන්නට අවශ්‍ය පෝර හා බීජ ලබා දෙන්නට සියල්ලම සූදානම්. ස්වභාවික විපතකින් තොරව මහකන්නේ වී අස්වැන්නු ලබා ගන්න අපට පුළුවන් වුණොත් ආහාර මිහල ඉහළ යෑමට යම් කිසි විසඳුමක් ලබා ගන්න අපට පුළුවන්. ඒ වගේම ආර්ථික ස්ථාවරත්වය ඇතිකර ගැනීමේ පදනමක් එමගින් ඇතිකර ගන්නට පුළුවන්. කෘෂිකර්ම කටයුතු සඳහා පූර්ණ අවධානයක් යොමු කරන අතර කඩිනම් ආහාර නිෂ්පාදන වැඩපිළිවෙළක් අප දියත් කර තිබෙනවා. රටේ සමහර කොටස් ආහාර හිඟයකින් පීඩා විඳින බව අප දන්නවා. ගම් මට්ටමින් ඒ පුද්ගල කොටස් හඳුනා ගැනීමට වැඩපිළිවෙළක් දැන් ක්‍රියාත්මකයි. මේ හඳුනා ගැනීම ඔස්සේ ආහාර සුරක්ෂිතතාවය සහතික කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මුදල් සැපයුම් සීමා කිරීමේ තාවකාලික ප්‍රයත්නයන් ලෙස පොලි අනුපාතය ඉහළ දැමීමට මහ බැංකුව තීරණය කළා. මේක බැලූ බැල්මට තනි තනි පුද්ගලයන්ට වාසියක් විදිහට පෙනුනත් සමස්තයක් ලෙස එයින් සිදුවෙන්නේ අවාසියක්. මේ නිසා ආර්ථික වර්ධන වේගය අඩු වී දේශීය ණය ගැනීමේ සීමා වෙනවා. එහි ප්‍රතිඵලයක් වන්නේ ආර්ථිකය හැකිලි පුද්ගලික අංශය පසුබෑමකට ලක්වීමයි.
දැන්ට සිදු කර ඇති පරෝකථය අනුව 7ක් 8ක් ප්‍රමාණයකින් ආර්ථිකය හැකිලීමට ලක්විය හැකි මේ අවුරුද්ද. එක පැත්තකින් ආර්ථිකය හැකිලෙනවා. අනෙක් පැත්තෙන් උද්ධමනය වැඩි වෙනවා. ඒ නිසා මේ තත්ත්වය වැළැක්වීමට අප පියවර කීපයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා. මූලික පාරිභෝගික භාණ්ඩ උදෙසා උපරිම මිල සීමාවක් නියම කිරීම. දේශීය නිෂ්පාදනයේ සඳහා ඇති බාධක ඉවත් කිරීම ඔස්සේ නිෂ්පාදනය ඵලදායිතාවය වැඩි කිරීම. විදේශ විනිමය ගලායම ඉහළ නැංවීම උදෙසා විදේශ විනිමය රෙගුලාසි යම් ප්‍රමාණයකින් ලිහිල් කිරීම. අත්‍යවශ්‍ය නොවන ආනයන වළක්වාලන සීමා පැනවීම. වඩා යහපත් විවෘත වෙළඳපොළ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම. තැන්පත් සඳහා පොලි සීමාවන් පැනවීම ඔස්සේ පොලි අනුපාතය සීමිත මට්ටමක රඳවා ගැනීම. ආර්ථිකයේ අලි නගා සිටවීමේ මේ ගමන අප ඉදිරියට යා යුත්තේ පියවරෙන් පියවර. මේ ගැටලු කිසිවකට කඩිනම් විසඳුම් නැහැ. ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබෙන මුදල් යොදවා ගත්තාම ඒ එක්කම අපි මහ බැංකුවේ විදේශ සංචිතියත් ශක්තිමත් කරන්න ක්‍රියා කරනවා. රාජ්‍ය ව්‍යවසායන් මගින් රටට ඇති කරන බර අඩු කිරීම මගින් මේ සංචිතය තවත් ඇමරිකානු ඩොලර් බිලියන 2කින් හෝ 3කින් තර කිරීමට අපට හැකි වෙනවා. This is the only short-term way that we can get a few billions for the reserve. ඒ වගේම එක්ස්ප්‍රෙස් වර්ල් නෞකාවෙන් අපට ලැබෙන වන්දි මුදල්ද එම සංචිතය රැඳවීමට අපි තීරණය කර තිබෙනවා. මීට සමාන්තරව අපේ ආර්ථිකය ශක්තිමත් කරලීම සඳහා අතරමැදි ණය පහසුකම් වලින් සංචාරක ව්‍යාපාරයෙන් පුද්ගලික ව්‍යාපාරයෙන් උපයන මුදල් යොදා ගන්නවා. අපනයන ආදායම් ඉහළ නංවනවා. මෙවැනි යහපත් ආර්ථික පිළිවෙතක් ඔස්සේ විදේශ ශ්‍රමිකයන්ගේ විශ්වාසය යළි දිනා ගැනීමට අපට හැකි වෙනවා. ඔවුන් නැවතත් පෙර පරිදිම විදේශ විනිමය ලංකාවට එවන්නේ එවැනි විශ්වාසයක් මතයි. මේ සියල්ලමේ අවසාන ප්‍රතිඵලය වන්නේ ජාත්‍යන්තර විශ්වාසය යළි දිනා ගැනීමට අපට හැකිවීමයි. අපේ රටේ බදු ව්‍යුහය සම්පූර්ණයෙන්ම සමාලෝචනය කර වෙනසකට ලක් කළ යුතුයි. වර්තමානයේ සමස්ත බඩු ප්‍රමාණයෙන් 80%ක් පමණ වක්‍ර බදු. මේ රට හැම පුරවැසියෙක්ම නොදැනු බදු ගෙවනවා. තමන් කිසිසේත්ම සම්බන්ධ නැති කාර්යයන් සඳහා ඔවුන් බදු ගෙවනවා. රටේ අන්තිම දුප්පත් පුරවැසියත් මේ බදු දැරයට හසු වී තිබෙනවා. මේ තත්ත්වය වෙනස් කිරීම යුගයේ අවශ්‍යතාවය. 2019 දී අපි අනුගමනය කළ බදු ප්‍රතිපත්ති අනුව දළ දේශීය නිෂ්පාදනයේ 14%ක් උපයාගත්තේ බදු මුදල් වලින්. නමුත් ඒ බදු ප්‍රතිපත්ති වෙනස් කිරීම නිසා බදු ආදායම 8.5% දක්වා පහළට ඇද වැටුණා. දැන් අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන්නේ මුදල යළිත් 14%ක් දක්වා ඉහළ නංවාලීමට තමයි. නමුත් එතනින් සෑහීමකට පත්වන්න අපිට බෑ. නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවා යහපත් පරිදි පවත්වාගෙන යන්නට නම් රජයේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 18% දක්වා ඉහළ නංවා යුතුයි. මුදල් උපයාගත යුත්තේ බදු ආදායමේ. එසේ නොමැතිව මුදල් අත්තු ගැසීමට ගියොත් අපට අනාගතයක් නෑ. ඇත්ත වශයෙන්ම ගරු කථානායකතුමනි, දීර්ඝකාලීන මූල්‍ය සමබරතාවයක් අපිට නොතිබුණු නිසා, ආදායම් අඩුුනේ නිසා, විදේශ වියදම් හා ආදායම් අතර පරතරය වැඩිුනේ නිසා, විදේශ විනිමය සංචිතය කඩාවැටීම නිසා, උද්ධමනය ශීඝ්‍රයෙන් වැඩිවීමත්, රුපියලයේ කඩාවැටීමත්, රුපියලේ පොලිය වැඩිවීමෙන් මොකක්ද අපිට සිදු වෙලා තියෙන්නේ? මේ සියල්ලම දැනට තමයි සම්පූර්ණ පහර ගැසීමට අපිට මූණ දෙන්න සිදු වෙලා තියෙන්නේ. ඒ නිසා අපේ ආර්ථිකයත් ඇකිලලා තියෙනවා. We are facing the full force of all these factors, and as a result our economy has contracted. අපි හිතුවේ රාජ්‍ය සංස්ථා හා බැංකුව රාජ්‍ය බැංකුව තුලින් ආර්ථික වර්ධනය ඉදිරියට ගෙනියන්න. ඒක අසාර්ථක වෙලා තියෙනවා. ඒ නිසා මම දැන් දැනුවත් කරේ අපි අපේ ණය ප්‍රතිව්‍යවගත කළා. විශේෂයෙන්ම IMF සංවිධානයේ මුදල් ලබාගෙන ඒකම ලෝක බැංකුව ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුවෙන් මුදල් ලබාගෙන බ්‍රිජින් ෆිනෑන්ස් ඊළඟට අනික් රටවල් වලින් ආධාර ලබා ගන්න.
මේවකරන්න තමයි ඊළඟ මාස කීපයේදී අපි මේ පියවර ගන්නෙ. ඒ එක්කම අපිට තියෙන අපේ නිෂ්පාදනය වැඩි කරන්න මම හිතන්නේ අපේ විදේශ විනිමය වැඩි වුණාම අපේ කර්මාන්ත හා සේවාවත් දියුණු වෙනවා. ඒ වගේම අපේ සංස්ථාවල අලාභය අඩු කරාම අපේ ආදායම් වැඩි කරාම රජයේ අයවැය ශක්තිමත් වෙනවා. ඒ එක්කම අපි බලාපොරොත්තු වෙන්නේ මහකන්නේ සාර්ථක වුණාම ඒකෙන් විශාල නිෂ්පාදන ශක්තියක් අපේ රටේ ආර්ථිකයට ලැබෙනවා. අලුතෙන් අපිට වියදම් ලබා විදේශ ආදායම ලබා ගන්න පුළුවන්, නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන්, සංචාරක ව්‍යාපාරයේ සීග්‍රෙන් දියුණු කළා. ඒ එක්කම අපේ තියෙන විදේශ විනිමය සංචිතය වැඩි වෙන්න විශේෂයෙන්ම විදේශයේ ඉන්න අපේ ශ්‍රමිකයන් තමන්ගේ ආදායමත් මුදල්ලුත් ආපහු ලංකාවට එනවා. මේ වැඩසටහන මේ එන අවුරුද්ද තුළ ක්‍රියා කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. මේ අර්බුදය ජය ගැනීමේ අසීරු මාවත ඔස්සේ ඉදිරියට ගමන් කිරීමේදී අපට පාලනය කළ නොහැකි ගෝලීය ප්‍රවණතාවයන් පීඩා විඳීමට අපට සිද්ධ වෙනවා. ඉන්ධන මිලේ වැනි එක් දෙයක් යුක්‍රේන් යුද්ධයේ බලපෑම නිසා ඉදිරි දෙසැම්බර් ජනවාරි පෙබ්‍රවාරි මාස වෙද්දී ලෝකයේ ඉන්ධන නිෂ්පාදනය පහළ වැටීමක් ගැන පුරෝකථනය කර තිබෙනවා. අද ඊයේ මං හිතන්නේ ඕපෙක් සංවිධානයත් ප්‍රකාශ කරා තමන්ගේ නිෂ්පාදනය අඩු කරන්නට යනවා කියලා. ඒ නිසා සිදු වෙන්නේ යුරෝපයේ දියුණු රටවල් ශීත කාලයට මේ ඉන්ධන මිල දීලා ගන්න. එකක් ඉන්ධන වෙළඳපොළේ අඩුවක් තියෙනවා. ඒකෙන් වැඩි ප්‍රමාණයක් මේ රටවල් මිල දී ගන්නවා. එතකොට සිදු වෙන්නේ ලංකාවැනි රටවලට ඉන්ධන මිල තවත් වැඩි වෙනවා. ඒක ගෝලීය ඉන්ද විශේෂයෙන්ම මේ නිසා ලංකාවට විතරක් නෙමෙයි දකුණු ආසියාවේ රටවල් ගණනාවකට ඒකට මූණ දෙන්න තියෙනවා. ගෝලීය උද්ධමනය global inflation is going to hit us all of us next year. ඉන්ධන මිල ඉහළ යෑම පාරිභෝගිකයන්ට දරාගතේ මට්ටමක් රඳවා ගැනීමට අප දැන් සිටම සැලසුම් කළ යුතුය. මා මේදී තවත් වැදගත් කරුණක් අවධානය කරන්නට කැමතියි. ඔබ සියලු දෙනා විවිධ දේශපාලන අදහස් දරන අය. නමුත් ඔබේ දේශපාලන අරමුණ ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් වෙන්නේ මේ ආර්ථික අර්බුදයෙන් මේ රට ගොඩාවොත් පමණයි. මම මේ ගමන් මගට අවතීර්ණ වුණේ අවදානමක් රැගෙන විපක්ෂයේ වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක් හෝ නායකයෙක් මේ අවදානම බාරගත්තේ නැති අවස්ථාවක. රට වෙනුවෙන් මම අවදානම බාර අරන් අනුසුදායක ගමනක් යන්න පටන් ගත්තා. අප හෙමින් වගේම ස්ථාවරයේ මෙතෙක් ඉදිරියට ආවා. අපේ රට බහුතරයක් ජනතාව මේ ගමනට සහය දක්වන බව අපි දන්නවා. ඔවුන්ට අවශ්‍ය යහපත් ජීවිතයක්, යහපත් රටක්, යහපත් අනාගතයක්. හැබැයි එහෙම අවශ්‍ය නැති අයත් ඉන්නවා. රට දවසින් දවස විනාශයට පත් කළා, අර්බුදයට පත් කළා, දේශපාලන වාසි ලබා ගන්නට බලාපොරොත්තු වෙන අයත් ඉන්නවා. එයා හැමදෙනාම වැරදි විදියට දකිනවා. මේ සමහර කණ්ඩායම් ලෝකයේ දශක ගණනාවකට කලින් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ න්‍යායන් අදට ගලපැන්න වෙහෙස වෙනවා. ඒ කාලේ යම් යම් දේශපාලන කණ්ඩායම් කිව්වේ පණ අදින මිනිහෙකුට වතුර පොදක් දීලා ජීවිතේ බේරගන්න එපා කියලා. ආමතේ මැරුණාට පස්සේ මිනිය කර තියාගෙන රට වටේ යන්න කියලා. මේ න්‍යාය අදටත් ආදේශ කරන්න සමහර කණ්ඩායම් වෙහෙස වෙනවා. පණ අදින ආර්ථිකයට හුස්ම පිමින්න සහයෝගය නොදී ආර්ථික අවසන් හුස්ම හෙලෙන තෙක් බලා ඉන්නවා. ඔවුන් හිතන්නේ ආර්ථිකය කඩාවැටි ජනතාව හාමතේ මියන තත්ත්වයට පත් වුණොත් මලකඳන් මතින් බලය ලබා ගැනීමට හැකි වෙන බවයි. ඉතිහාසයේ පුරා ලෝකයේ කොහෙවත් එහෙම බලාපොරොත්තු ඉටු වෙලා නැති බව විතරක් මම මේ අවස්ථාවේ පෙන්වා දෙන්න කැමතියි. ඒ විදිහට බලය ලබා ගත්තත් ඒ බලය කෙලවර වෙන්නේ ඊටත් වඩා අවාසනාවන්ත විදිහකට. එහෙම අදහස් දරන අයටත් මම කියන්නේ තමන්ගේ හෘද සාක්ෂියෙන් විමසා බලන්න කියලා. දැන් දවස් ගණන් තෙල් පෝලිම් වල, ගෑස් පෝලිම් වල ඉන්න ඕනෑ නැහැ. පෑ 10 12 ලයිට් කැපෙන්නේ නැහැ. පාසල් විශ්වවිද්‍යාල විවුර්තයි. රට යලි යථා තත්ත්වයට පත්වමින් පවතින බව හැම ශාස්ත්‍රයකම අයට දැනුමින් තියෙනවා. යලි තම තමන්ගේ ජීවිතය සාමාන්‍ය තත්ත්වයකට ගෙන ඒමට මේ රට ජනතාවට දැඩි අවශ්‍යතාවයක් තියෙනවා. ඒ අවශ්‍යතාවය කදිමට පිළිමු වූ අවස්ථාවක් ලෙස ඉතාමත් සාර්ථක ලෙස අවසන් වුණු
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ උදාහරණ ලෙස දක්වන්නට පුළුවන්. හැබැයි තව අඩුපාඩු ගණනාවක් තියෙනවා. දුර්වලතා තියෙනවා. ඒවා අපි සකස් කරගතු වූ, නිවැරදි කරගතු වූ. එසේ කර මේ ගමන් මඟ වඩා ශක්තිමත් සහ වේගවත් කරගන්න පුළුවන් වෙන්නේ ඔබ හැම දෙනෙකුගේ සහය මේ සඳහා ලැබුණොත් විතරයි. ඒ නිසා මම නැවතත් ඔබේ නිල්ලා සිටින්නේ පැරණි කෝන්තර අමතක කර මේ ගමනට එක් වෙන ලෙසයි. විවේචන කිරීමට පහසුයි, වැරදි දැක්වීමට පහසුයි, විරෝධය පෑමට පහසුයි. හැබැයි විසඳුම් සෙවීම අසීරුයි. මේ ආර්ථික අර්බුදයෙන් රට යළි ඔසවා තැබීමේ උදෙසා මම අනුගමනය කරන්නේ බුදුන් වහන්සේ පෙන්වා දුන් ක්‍රමවේදයයි. වැටී තිබුණු රටක් යළි ගොඩනැංවීමේදී මහාවිජිත රජු අනුගමනය කළ කරුණු කුටදන්ත සූත්‍රය මගින් බුදුන් වහන්සේ පෙන්වා දී තිබෙනවා. යථා උපදේශ පිළිගැනීම, ගැටලුවේ යථා ස්වරූපය අවබෝධ කර ගැනීම, ගැටලුව සමස්තයක් ලෙසගෙන සැලැස්මක් අනුව විසඳුම් සෙවීම, සායම සැලැස්ම විශ්වාසයෙන් යුතුව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම. අපි අනුගමනය කරන්නේ මෙන්න මේ ක්‍රියාවලිය. ඉතින් මේ ක්‍රියාවලියට ඔබේ උපරිම දායකත්වය ලබා දෙන ලෙස මම ඔබ සැමටම ආරාධනා කරනවා. රට වෙනුවෙන් එකට එක් වී අපි මේ අභියෝගයට මුහුණ දෙමු. ඒ නිසා පාර්ලිමේන්තුවේ ජාතික සභාව ළඟදීම ස්ථාපිත කරන ජන සභා, පාර්ලිමේන්තුවේ ආංශික කමිටු ආදී ඔස්සේ රට ගොඩනගන පොදු වැඩ පිළිවෙලකට එක් වෙන මෙන් මම නැවතත් ඔබ සැමගෙන්ම ඉල්ලා සිටිනවා. ස්තුතියි.